පාර දිගේ බලන අපි මේ වෙනකොට දන්නවා සර්ණිගේ ලොකුම හීනය තමයි රෙහන්ගේ ආදරය දිනා ගන්න එක. නමුත් ඉතින් රෙහන් නම් මේ ගණන් උත්සන ඉස්සෙල්ලට ආය කතා දෙකක් නැහැ සම්පූර්ණයෙන්ම කේන්ති ගිහින් තියන්නේ සර්ණිට. සර්ණිගේ ජීවිතයේ සර්ණිගේ බලාපොරොත්තුව රෙහන් අයිති කර ගැනීම පමණක් වුණත් සම්පූර්ණයෙන්ම රෙහන් නම් හිතන්නේ කලින් වතාවේ වැටිච්ච කරදරේ නැවත වතාවක් වැටෙන්න ඕනේ නැහැ කියලා තමයි කල්පනා කරන්නේ. නමුත් ඉතින් සරණිව සමාන කරන්න බැහැ රුක්ෂානට. ඉතින් දැන් අපි දන්නවා රෙහන්ටුණත් සරණ ගැන ඇත්ත තේරෙනවා. ඒ නිසාම තමයි සරණි ඉල්ලන ඉල්ලන පාට සල්ලි වුණත් දෙන්නේ කියලා අපිට විශ්වාසයෙන් හිතන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. සර්ණි තමන් ගෙන අපඳුම ඇඳන් ඉන්නව දැක්කාමත් ගොඩක් සතුටු වුණා රෙහාන්. ඉතින් මේ සිදුවීමෙන් පස්සේ ඉතින් මේ සිදුවීම් හැම එකක්ම අතරේ අපි තවත් දෙයක් දන්නවා. ඒ තමයි රෙහාන්ට පුළුවන් වෙන්නේ නැහැ සරණිව අමතක කරන්න. සරණිටත් කොහෙත්ම බැහැ රෙහාන්ව අමතක කරන්න. ඉතින් මේ කාරණා නිසාම රෙහාන්ගේ අම්මට වුණත් කේන්ති යන තියෙන ඉඩකඩ නම් ගොඩක් වැඩි කියන අපි හොඳින්ම දන්න කාරණේ බවට පත් වෙනවා. ඉතින් දැන් සරණිට ඉගෙන ගන්න දේවල් කල්පනා කරන්න කියලා රෙහාන් කියලා තිබුණත් සරණි කරන්න උනන්දුනේ නැති තරම්. නමුත් දැන් ඉස්සරහට රෙහාන් සරණිට රියදුරු පුහුණුවක් ලබා දෙයි. මොකද හේතුව තමයි සරණි ගැන කාටත් සැකයක් නොහිතෙන්න නම් සරණිට වාහනයක් කරන් දෙන එකත් ගොඩක් වටිනවා. අනිත් එක අම්මලාට සරණි පොහොසත් කෙනෙක් කියලා පෙන්වන්න අවශ්‍ය නිසාම රෙහාන්ට සිද්ධ වෙනවා සරණිට වාහනයක් අරන් දෙන්න. ඉතින් රෙහාන් කොහොමත් සරණිට සරණි කැමති දේවල් අරන් දෙන්න ගොඩක් කැමති. ඉතින් මේ දේත් ඒ වගේ දෙයක්. ඉතින් දැන් ඉස්සරහට රෙහාන්ගේ මේ කරුණාව නිසාම සරණිට රෙහාන් ගැන ආදරේ හිතෙන එක නම් ඉතින් සාධාරණ දෙයක් කියලා හිතන්න පුළුවන්. ඉතින් දැන් ඉස්සරහට සිද්ධ වෙන්නේ එක දෙයක්. රෙහාන්ගේ අම්මා සරණිට අවංකවම රැවටෙයි. මොකද පිටින් බල්ලනේ ගොඩක්ම තීරණ ගන්නේ රෙහාන්ගේ අම්මා. ඉතින් රෙහාන්ගේ අම්ම තුන්වෙනි පාරටත් රැවටෙයි. රැවටෙන සල්ලිකාරියෝ හොයන්න ගිහින්. ඉතින් මේ සැරේ නම් අනිත් සැරවල් වල වගේ නෙවෙයි රෙහාන් කරදරේ වැටෙන්නේ නැති වෙයි කියලා හිතන්න ලොකු අවස්ථාවක් තියෙනවා. වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, ඒ වගේම channel එක subscribe කරන් යන්නත් අමතක කරන්න එපා කියලා ගොඩක් ආදරෙන් ඉල්ලීමක් කරනවා.